කෝපි වලින් අතුරු පස දෙකක් රස කෑමක් ඒ විතරක් නෙවෙයි ස්ටීම් එක අවන් එක මේ දෙකම නැතුවයි හදන්නේ රෙස්ටොරන්ට් ගිහිල්ලා පිටින් ලොකු ගණන් දීලා මේ වගේ රස කෑම කාපු අයට දැන් නම් ගොඩක් ගණන් ඒ වුණාට කීතර හදා ගන්න පුළුවන් හරි ලේසි ඒ වගේමයි මේ වීඩියෝ එක Facebook එකේ Instagram එකේ WhatsApp එකේ Twitter එකෙන් email එකෙන් ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක කතා කරනකොට ෆෝන් එකිනුත් ෂෙයා කරගන්න අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා ඉස්සෙල්ලා මම ස්ටීම් කරන විදිය පෙන්නන්නම්. හුඟක් අයට ස්ටීමර්ස් නැහනේ. ඒ නිසා මේ ක්‍රමයට ස්ටීම් කරගන්න. අපේ අම්මා channel එකේ මේ ක්‍රමයට පුඩින්, කේක්, බනිස් මේ වගේ දේවල් ස්ටීම් කරන හැටි කියලා දීලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි ටිකක් ගැඹුරු උස භාජනයක් ගන්න ඕනේ. අලුත් අය දන්නේ නැත්නම් මේ තියෙන කූලින් රෙක් එකක්. කෑමේවම රසනේ දේවල් මේසේ උඩ එකපාරටම තියන්න බෑනේ. ඒ වගේ රසනේ දේවල් තියන්න තමයි මේ කූලින් රැක් එක පාවිච්චි කරන්නේ. මේ වගේ කූලින් රැක් එකක් අඩියෙන් තියලා කූලින් රැක් එකට වඩා චුට්ටක් අඩුවෙන් වතුර තියෙනවා. ඊට පස්සේ මේ වගේ වහලා ස්ටීම් කරගන්නවා. මේ වගේ සිරමික් කප්ස් වල හරි ඇලුමිනියම් කප්ස් වල හරි දාලා ස්ටීම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අඩු කෝප්ප 3ක් 4ක් තියෙනවා නම් ඒකේ දාලා ස්ටීම් කරන්නත් පුළුවන්. දැන් ඔයා ගන්න භාජනේ තියෙනවනේ පුඩින් දාන. ඒකේ ඉස්සෙල්ලාම අපි බටර් ටිකක් ගා ගන්න ඕනේ. අද මම පුඩිම ස්ටීම් කරන්නේ මේ රසනෙට උරුත්තු දෙන වීදුරු භාජනේ. ලෝකේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන all කියන button එක ප්‍රෙස් කරන්න. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඉස්සෙල්ලාම අපි කැරමල් එක හදාගන්නයි යන්නේ. මෙතන සීනි කෝප්ප 3න් 1යි මේස ඇඳි 5යි ග්‍රෑම් 70යි. සීනි ටික සාස්පානෙට දානකොට පරිස්සමෙන් මේ වගේ හරිමැදින් දාගන්න. ඊට පස්සේ සීනි ටික වැහෙන ගානට විතර වතුර එකතු කරන්න. මම මේකට වතුර මේස හැඳි දෙකක් එකතු කරනවා. දැන් හැඳි දාන්න යන්න ඕනේ නැහැ. අපේ අම්මා channel එකේ කැරමල් පුඩින් හදනකොට 2017 ඉඳලා මම ඔයාලට මේ ක්‍රමය කියලා දීලා තියෙනවා. පරණ අය නම් මේක දන්නවා ඇති. හැඳ දාන්න නැතුව කිඳර අඩුවෙන් තියාගෙන සාස්පාන මේ වගේ කරකෝ කරකෝ උණු කර ගන්නවා. සැරින් සැරේ සාස්පාන උඩට අරගෙන පොඩක් කරකවල ආයෙත් තිනවා. මේ බලන්නකෝ ලාවට গোল্ডන් කල එකක් එනවා. මේකට කියන්නේ ඇම්බ කල කියලා. අද මං සීනි පොඩ්ඩයි දැම්මේ. ඒ නිසා විනාඩි 5ක් යනකොට මේ පාටට ආවා. අපි කැරමල් එකක් හදනකොට දැනගත යුතු විශේෂ දේ තමයි සුදු පාට භාජනයක කැරමල් එක උණු කරගන්න. කළු පාටයක උණු කරාම අපිට කැරමල් එකේ පාට පේන්නේ නැහැ. ඒ නිසා මේ භාජනේ හොඳට පේනවා. ඔන්න බලන්නකෝ දැන් කැරමල් එක හදලා ඉවරයි. දැන් මේ රසනේ පිටිම නටන වතුර මේස ඇඳි දෙකක් මේකට වක් කරනවා. ඒ වගේමයි පොඩි සද්දයක් ඇහෙනවා. බය වෙන්න එපා. චුට්ටක් පස්සට වෙලා වතුර චුට්ට මේකට වක් කරන්න. මේක අනිත් කැරමල් එක වගේ නෙමෙයි. ගොඩක් අය නැහැ. ඉක්මනින් දිය වෙනවා. මේකට කියන්නේ කැරමල් සෝස් කියලා. වක් කරලා එකපාරටම දිය කරලා මේ විදියට මෝල්ඩ් එකට වක් කරගන්න. පුඩින් පුංචි කප්ස් තියෙනවනම් 3කට විතර මේ ප්‍රමාණය ඇති. දැන් මේ වගේ චුට්ටක් කරකවලා පැත්තකින් නිවෙන්න තියෙනවා. පුඩින් එක හැදිලා ඉවරුණාට පස්සේ බලන්නකෝ මේ පුඩින් එක අනිත් පැත්ත හැරෙවහම කැරමල් එක ලස්සනට දිය වෙලා තියෙනවා. එලකිරි මෙෂරින් කප් එකක් මිලිලීටර් 250යි. ඊළඟට තව මෙෂරින් කප් භාගයට චුට්ටක් අඩු වෙන්න අරගන්නවා. මිලිලීටර් 100යි. දැන් මම ඉන්ස්ටන්ට් කෝපි ක්ෂණික කෝපි මේ සැහැඳි එකමාරක් දාගන්නවා. කෝපි එකට උණු කිරි මේ සැහැඳි දෙකක් දාලා හොඳට දිය කරගන්නවා. දිය වෙනකන් දිය කරලා පැත්තකින් තියනවා.
දැන් අපේ කිරියකට සීනි කෝප භාගයක් ග්‍රෑම් 100ක් එකතු කරනවා. දැන් හැඳ දාලා සීනි ටික දිය කරගන්නවා. සීනි ටික දිය වේගෙන එනකොට කෝපි ටික දාගන්නවා. දැන් සීනි ටික හරියට දිය වුණාද කියලා දැනගන්න ඕනේ. ඒ නිසා චුට්ටක් බලන්න හැඳ දාලා දිය වුණාට පස්සේ ලිප් ඔෆ් කරනවා. කිරියක ගොඩාක් රත් කරන්නේ නැහැ. සීනි ටික දිය වෙනකන් විතරයි රත් කරන්නේ. ඔයාට දැන් එලකිරි නැත්තම්ම නම් කිරි පිටි වලින් හොඳ උකුවට කෝප්ප එකමාරක් කිරි මේ වගේ හදාගන්න. දැන් මේ එකතු කරන්නේ ග්‍රෑම් 60 බිත්තර තුනක්. මං හැමදාම කියනවා වගේ පොඩි බිත්තර නම් හතරක් එකතු කරන්න. මතකයිනේ මං කියලා තියෙනවා මේ වගේ බීට් කරනකොට ගොඩාක් බීට් කරන්න යන්න එපා. ඒ වගේමයි ඉලෙක්ට්‍රික් බීට් එකකින් බ්ලෙන්ඩර් එකකින් දෙකෙම බීට් කරන්න එපා. පුඩිමෙ පදම ඉන්න යාන්තම් මේ වගේ විස්ක එකකින් ගහගත්තම ඇති. විස්ක එකක් නැත්තම් ගෑරුප්පුවකින් ගහගන්න. දැන් අපේ කිරි එක රස්නේනේ. බිත්තරේට එකපාරට දැම්මොත් බිත්තරේ තැම්බෙනවා. ඒ නිසා චුට්ට චුට්ට දාන ගමන් විස්ක එකෙන් මේ වගේ කලවම් කරනවා. ටිකක් දාලා කලවම් කරලා චුට්ටක් නවත්තලා ආයෙ චුට්ට චුට්ට දාගන්නවා. දැන් අපේ කිරි ටික සේරම දාගත්තා. දැන් වැනිලා තේ හැන්දක් දාලා විස්ක එකෙන් සාමාන්‍ය ගානකට කලවම් කරනවා. දැන් අපේ කැරමල් එක සෙට් වෙලා ගානකට හයි වෙලා තියෙනවා. මේ වෙලාවේ මම පෙරණ එකකින් අපේ මිශ්‍රණය මෝල්ඩ් එකට මේ අච්චුවට දාගන්නවා. දැන් සමහර විට මේක ස්ටීම් කරනකොට පිම්බෙලා උඩට එන්න පුළුවන්. එහෙම වුණොත් ඇලුමිනියම් ෆොයිල් එක වැහුවම ඒක එළවේ. ඒ නිසා ඇලුමිනියම් ෆොයිල් එකේ යට පැත්තේ බට ටිකක් ගාගන්නවා. දැන් මේ වගේ හතර වටේ සීල් වෙන විදිහට හොඳට තද කරලා වහගන්නවා. ඔයාට ඇලුමිනියම් ෆොයිල් නැත්තම් මේ වගේ පුඩිමක් ස්ටීම් කරන තව ක්‍රමයක් මං කියලා දෙන්නම්. භාජනය වාන පියන කිචන් ටවල් එකක් උඩින් මේ වගේ තියලා හතර පැත්තෙන් එකතු කරලා කටුවක් ගහගන්නවා. එහෙම නැත්තම් ගැටයක් ගහගන්නවා. ඊට පස්සේ ඇලුමිනියම් ෆොයිල් ඕනේ නැහැ. පුඩින් කප්ස් ටික භාජනය ඇතුලෙන් තියෙනවා. තියලා මෙන්න මේ විදියට වහලා ස්ටීම් කරගන්නවා. අපේ අම්ම channel එකේ ගොඩක් සැරයක් මම මේ ක්‍රමය කියලා දීලා තියෙනවා. දැන් මම වීදුරු භාජනය ස්ටීම් කරන එක පෙන්වන්නම්. කෝලෙන් රැක් එකේ ගානට වඩා චුට්ටක් අඩු වෙන වතුර දාලා වතුර එක නටනකන් ඉන්නවා. වතුර නැටුවට පස්සේ අපේ පුඩින් එක පරිස්සමෙන් මේ වගේ තියාගන්නවා. දැන් අපි පියන අරිනකොට හුමාලේ එළියට ගියානේ. ඒ නිසා ආයේ හුමාලි ටිකක් ඕනේ නිසා ගින්දර චුට්ටක් වැඩි කරනවා. ගින්දර වැඩි කරලා හුමාලේ එන්න පටන් ගන්නකොට ගින්දර හොඳටම අඩු කරනවා. හැමදාම කියනා වගේ මේ පුඩිම ස්ටීම් කරන එකේ තියෙන විශේෂත්වය තමයි ගින්දර හොඳටම අඩු කරලා ස්ටීම් කරගන්න ඕනේ. ඊළඟ වැදගත් දේ තමයි දැන් ඔයා මේ වගේ ස්ටීම් කරගෙන යනකොට සමහර විට සමහර භාජන තියෙනවා වතුර ඉක්මනින් වාෂ්ප වෙනවා. එහෙමනම් ඔයා විනාඩි 20කට පස්සේ පියන ඇරලා බලන්න වතුර ටික හිඳිලාද කියලා. එහෙම හිඳිලා නම් වතුර කෝප්පයක් මිලිලීටර 250ක් විතර දාලා ගින්දර වැඩි කරලා වතුර ටික නටවගෙන ආයේ අඩු ගින්දරයට අරගෙන හිමී හිට ස්ටීම් කරගන්න. මේක ස්ටීම් කරන්න මට අඩු ගින්දරේ විනාඩි 35ක් ගියා. දැන් ටූත්පික් එකක් ඇතුලට ගහලා බලනවා ටූත්පික් එකේ පුඩින් එහෙම ඇලිලාද කියලා. මොකුත් ඇලිලා නැහැ. ඒ කියන්නේ පුඩින් එක ගානට ස්ටීම් වෙලා. දැන් මොකද කරන්නේ? මේ විදියට වහලා එළියේ භාජනේ හොඳටම නිවෙනකන් තියනවා. මේ විදියට රස්නේ පිටින් එහෙම ෆ්‍රිජ් එකේ දාන්න යන්න එපා. දැන් මේ විදියට එළිය තිබ්බාම අපේ කැරමල් ටික චුට්ට චුට්ට ගානට දිය වෙලා යනවා. මීට කලින් මම කැරමල් පුඩින් හදන වීඩියෝ එකේදීත් ඔයාලට මේ විස්තර කියලා දුන්නා මතක ඇති. හොඳටම නිවුණට පස්සේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය ගානකට කූල් කරලා පැයකට පස්සේ මං අරන් එනවා. මේ බලන්නකෝ ගානට දිය වෙලා. දැන් අපේ පුඩින් භාජනය උඩට පැතලි පිඟානක් තියලා යටිනේ උඩිනුයි අත් දෙක ගානට තියලා එකපාරට හරවන්න ඕනේ. ඒක නේද? කැරමල් සෝස් එකේ සේරම කැරමල් ටික වැටිලා. දැන් ඔයා විශේෂ අවස්ථාවකදී අමුත්තන්ට දෙන්න හදනවනම් කැමති නම් වටේ මේ විදියට කපලා අයින් කරන්න. ඊට පස්සේ පිහිය හැමී හිත තියලා පල්ලෙහාට තද කරන්න. කලබල කරගන්නේ නැතුව පිහිය හැමී හිත ගන්න. නැත්තම් කෑලි කැඩෙයි.
මේ අපේ අම්මා කොෆි කැරමල් පුඩින් රස බලන වෙලාවයි. අද දවසේ ඔයාලට ටිප්ස් ගොඩාරියක් එක්ක කොෆි කැරමල් පුඩි මහදන හැටි ඉගෙන ගන්න ලැබුණා. හරිම රසයි. රස නියමයි. ඊළඟට හදන්නේ කිරි කෝපි පුඩින්. එක පැත්තක් කිරි, තව පැත්තක් කෝපි. මේක ඉතාලියා භාෂෙන් ආපු කෑමක්. මේකට ගන්නවා ජෙලටින් මිශ්‍ර හැඳි එකමාරක්. ජෙලටින් පොඩි පැකට් තියෙනවා. කැපුවට පස්සේ හොඳට උත්තලා හුලං වදින්න නැති වෙන්න මේවගේ තත වෙන්න ක්ලිප් එකක් ගන්න. දැන් මේක කලින් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච එකක් වතුර කෝප්ප කාලක් විතර බෝල් එකට දාලා ඒකට ජෙලටින් ටික මෙන්න මේ ක්‍රමයට දාගන්නවා. ජෙලටින් දානකොට මේ වගේ විසිරිලා යන විදියට දාන්න. මීට වඩා ටිකක් පැතලි ලොකු බෝල් එකක් ගන්නවන මේක මීට වඩා ඉක්මනින් දිය කරගන්න පුළුවන්. දැම්මට පස්සේ ටිකක් කලවම් කරලා විනාඩි 10ක් විතර පෙඟෙන්න තියෙනවා. ඊළඟට කන්ඩෙන්ස් මිල්ක් ටින්කිරි මෙෂරින් කප් එකක් මේ වගේ පිරෙන්න අරගන්නවා. ටින්කිරි වල සීනි තියෙනවනේ, ඒ නිසා අපි මේකට සීනි එකතු කරන්නේ නැහැ. ඊළඟට ටින්කිරි පැනපු කෝප්පෙම එළකිරි කෝප්ප එකමාරක් අරගන්නවා. පුළුවන් තරම් මේකට පිටිකිරි නැතු එළකිරිම දාලා හදාගන්න. දැල්ලිපො ඔන් කරලා අඩු ගින්දරේ උණු වෙන්න තියෙනවා. මේ පැකට් වල තියෙන උණු කරපු කිරිනේ, ඒ නිසා ගොඩාක් උණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කිරි එක යන්තම් නටනකොට ජෙලටින් එක කිලින්ම කිරියකට දාලා දී කරන්නත් පුළුවන්. හැබැයි එතකොට එහෙම් මෙහෙන් කැට ඉතුරු වෙන්නත් පුළුවන්. එතකොට තව ටිකක් වෙලා කිරි උණු කරන්න වෙනවා. ඒ නිසා මේ ජෙලටින් ටික වෙන ක්‍රමයකට දී කරනවා. මේ ක්‍රමයට කියන්නේ ඩබල් බොයිල් කරනවා කියලයි. ඉස්සෙල්ලම මේ වගේ පුංචි සාස්පානයකට මම වතුර කාලක් විතර තියලා නටන්න අරිනවා. සාස්පානේ උඩ තියන්න සාස්පානේ කටේ ගානට හිර වෙන විදිය භාජනයක් ගන්න ඕනේ. පේනව නේද? දැන් මේ භාජනයේද පොඟවගත්තු ජෙලටින් ටික දාගන්නවා. මේක වැදගත් ටිප් එක. සාස්පානට ගින්දර හොඳට මඩුවෙන් තියෙන්න ඕනේ. කොටක් වැඩි කරගන්න එපා. යතේන හුමාලෙන් උඩ තියෙන භාජනයේ රත් වෙලා ජෙලටින් ටික හොඳට දියවෙනවා. ඊට පස්සේ හැන්දෙන් මේ වගේ හොඳට දිය කරගන්න ඕනේ. මේ දාන්නේ මොනවද? ක්ෂණික කෝපි. මේ සැඳි එකමාරයි. දැන් අපේ කිරි එක උණු වෙලයි තියෙන්නේ. මේ කිරි එකෙන් මේ සැඳි දෙකක් අරන් කෝපි ටික හොඳට කැට යනකන් දිය කරගන්නවා. දැන් දිය කරගත්ත කෝපි ටික පැත්තකින් තියෙනවා. දැන් මේ වෙලාවේ අපේ ජෙලටින් ටික දිය වෙලයි තියෙන්නේ. ජෙලටින් ටික කිරියකට වක් කරනවා. දැන් ලිපේ ගින්දර මීඩියම් හීට් එකට අරගෙන ජෙලටින් එකයි කිරි එකයි හොඳට කලවම් වෙනකන් විනාඩි 2ක් විතර උණු කරගන්නවා. උණු කරගත්ත කිරි ටික මම මේ වගේ මිලිලීටර් 500 කප් එකකට දාගන්නවා. දැන් අපි කිරි එකට වැනිලා තී හැන්දක් දාලා හොඳට කලවම් කරනවා. දැන් මිලිලීටර් 500 කිරි එක දෙකට බෙදා ගන්නවා. මෙන්න මේ වගේ 250යි 250යි 500යි. එක කිරි මිලිලීටර් 250කට දිය කරගත්තු ක්ෂණික කෝපි ටික දාලා හොඳට කලවම් කරනවා. ඊළඟට අපේ කිරි ටික නිවෙන්න තියෙනවා. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිවි නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එකට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. නිවුණට පස්සේ මේ වගේ කප්ස් වලට පොඩි වීදුරු වලට දාලා හැඩයට තියලා පක් කරගන්න පුළුවන්. මේක මෆින් ට්‍රේ එක. ඔයා ගන්න වීදුරුව හරි කප් එක හරි මේ වගේ හැඩ කරලා තියන්න පුළුවන් එකක් හොයාගන්න. පොඩි බොක්ස් එකකට රිද්දක් දාලා මේ වගේ තියාගන්නත් පුළුවන්. නැත්නම් ඔයාට මේක කෙලින් දාගන්නත් පුළුවන්. පුංචි අයගේ පුංචි උත්සවයකට මේ වගේ හදනවා නම් පුංචි අය ගොඩාක් සතුටු වෙයි. ඔන්න තවත් ටිප් එකක්. වක් කරනකොට හැන්දේ පිටපැත්තට වක් කරනකොට බිම හැලෙන්නේ නැතුව පරිස්සමට දාගන්න පුළුවන්.
දැන් මේක හොල්ලන්න නැතුව ගිහිල්ලා ෆ්‍රිජ් එකේ නෝමල් කොටස තියෙනවා. සෙට් වෙන්න එක එක්කෙනාගේ ෆ්‍රිජ් එකේ එක එක වෙලාවල් යනවා. කෝකටත් පැයකට පස්සේ ඇඟිල්ල තියලා බලන්න ඇඟිල්ල යැලෙන්නේ නැත්තම් සෙට් වෙලා. ෆ්‍රිජ් එකේ මං එළියට අරන් ආවා ලස්සනට තියෙනවා. දැන් අපි කෝපි මිශ්‍ර කිරි ටික ඉතුරු ටිකට දාගන්නවා. ඒකත් මම ෆ්‍රිජ් එකේ නෝමල් කොටස තියලා සෙට් කරගෙන එනවා. ඔහොම ඉන්න හොඳ නැහැ. මෙහෙමද මං ඉන්න කියලා තියෙන ළමයින්ට පේලියට ඉන්න පන්නකොතාලා මෙන්න මෙහෙම තමයි පේලියට ඉන්න ඕනේ. මීටරේ දුර නෑ නේද? මේ අපේ අම්මා පන්නකොතාලා රස බලන විලාවයි. හරිම රසයි, රස නියමයි. මේ වගේ රසවත් පුඩින් වර්ග කොටාරියක් අපේ අම්ම චැනල් එකේ හැදලා තියෙනවා. ඒ වගේමයි ප්ලේලිස්ට් එකකුත් තියෙනවා. ඔයාගේ මේ දකුණු අත පැත්තේ තියෙන රතු පාට ඩැන්සින්නේ තලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.